හයි ජෙන්ටල්මන් වෙල්කම් අද මම කියන්න යන්නේ 2020 ලෝකේ බලවත්ම පාස්පෝර්ට් එක ගැන. ඒකට හේතුව තමයි ටෙලස් ඇකඩමි එක දැන් බලන්නේ 158ක් ලංකාවෙන් පිට වෙනත් රටවල ඉන්න අය තමයි බලන්නේ. ඒතකොට 101ක් බලනවා නව සීලන්තේ. යාලා තමයි ලෝකේ ග්ලෝබල් පාස්පෝර්ට් පවර් එකේ පවර් ඉන්ඩෙක්ස් එකෙන් අංක 1 වුණේ. ඉතින් ඒක විශේෂ අවස්ථාවක් ඒ හින්දා න්ියුසීලන්ඩ් බලන අය 101ක් හිටියා. ඔය ජනගහනය අඩුයි. ඉතින් ඒ නිසා ඒකට සුබ පතන්න ඕනේ. ඊළඟට ගත්තාම විශේෂයි කොරියාව සහ ජපානය අංක දෙකට ඇවිල්ලා තියෙනවා ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ඉතින් ඕස්ට්‍රේලියාව ගත්තොත් එහෙම අපේ 103ක් බලනවා. කොරියාව ගත්තොත් එහෙම 111ක් බලනවා. ජපානය ගත්තොත් 101.8ක් විතර බලන මේක වෙනස් වෙනවා. ඒ නිසා මේ රටවල් ඔක්කොම ඉතාලිය ගත්තොත් එහෙම 103කට ආසන්නවක් බලනවා. ඉතින් ඒ නිසා මේ රටවල් ඔක්කොම අපිට විශේෂයි. නමුත් නව සීලන්තයේ අංකයකට ආව. ඇත්තටම මේ මොකද ග්ලෝබල් පාස්පෝර්ට් පවර් රෑන්ක් එක කියන්නේ. එහෙම නැත්නම් ලෝකේ බලවත්ම පාස්පෝර්ට් එක. හරි. මේ තත්ත්වයට එන්න මොනවද තියෙන රික්වයර්මන්ට්? සාමාන්‍යයෙන් ලෝකේ පාස්පෝර්ට් එකක බලවත් බව, ප්‍රබල බව බලන්න ඉන්ඩෙක්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ග්ලෝබල් පාස්පෝර්ට් පවර් ඉන්ඩෙක්ස් එක. ඊට පස්සේ හෙන්ලික්ස් ඉන්ඩෙක්ස් කියලා තව එකක් පාවිච්චි කරනවා. මේකේ ජනප්‍රිය ඉන්ඩෙක්ස් එකම ග්ලෝබල් පාස්පෝර්ට් පවර් ඉන්ඩෙක්ස් එක. මේක බලනවා මේ පාස්පෝර්ට් එක තියෙන කෙනෙක්ට, එහෙම නැත්නම් පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක්ට වීසා නැතුව රටවල් කොච්චර ගානකට යන්න පුළුවන්ද කියලා. ඒක එක නිර්ණායකයක්. ඊට පස්සේ ඔන් අරයිවල් වීසා. ඒ කියන්නේ අපිට හිතන ගමන් අපි ගියා යම් කිසි රටකට, අපි සිංගප්පූරුවට ගියා කියලා. ඊට පස්සේ එයාපෝර්ට් එකේදී, ඒ රටේ එයාපෝර්ට් එකේදී වීසා ගන්න පුළුවන් මේ පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක්ට. රටට ඇතුල් වෙන්න කලින් වීසා ඇප්ලයි කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ නිර්ණායකයන් දෙක මත තමයි ග්ලෝබල් පාස්පෝර්ට් පවර් ඉන්ඩෙක්ස් එක හදලා තියෙන්නේ. ඒ අනුව අංක එක වෙනවා නිව්සීලන්ඩ් ලකුණු 129ක් කරගෙන. නිව්සීලන්ඩ් පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක්ට රටවල් 86කට යන්න පුළුවනි. මොකද වීසා නැතුව. ඊට අමතර ඔන් අරයිවල් වීසා යටතේ රටවල් 43කට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ලොකු achievement එකක් ඒ පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක්ට. ඊළඟ අංක දෙකට ආපු ඕස්ට්‍රේලියාව ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව විශේෂයි. ඉතින් ඊට පස්සේ ඒ වගේ රටවල් ස්විස්සර්ලන්තයේ අංක දෙකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට බැලුවොත් එහෙම ඉතින් ඒක ප්‍රියම්කසි මට්ටමකින් තියෙනවා. දැන් අංක 3ට ගත්තොත් එහෙම ප්‍රංශේ වගේ රටවල් ඇවිල්ලා තියෙන්නේ අංක 3ට. ඉතින් ඒ රටවල් ඒ විදිහට තියෙනවා. ඉතින් මේ පාස්පෝර්ට් එක හෝල් කරගෙන ඉන්න කෙනෙක් කියන්නේ, පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක් කියන්නේ ඇත්තටම එක පැත්තකින් වටිනවා. අපිට මේක වටින්නේ දැන් ලංකාව ගත්තොත් එහෙම අපිට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 11ක් තියෙනවා කියලා කියනවා. ඔන් ඇරයිවල් වීසා, ඒ කියන්නේ ගිහිල්ලා වීසා ගන්න පුළුවන් රටවල් 32ක් විතර වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අපි 65 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් යමට පින් පහලයි තමයි. හැබැයි ඉතින් දැන් අර මේ විදිහට දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් දැන් ඔන් අරයිවල් සමහරවල් දැන් අපිත් ඔක පටන් ගන්න ගියා ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. සමහරවල් අපි එන කෙනා ගැන ලොකු විස්තර සමහරවල් හොයාගන්න බෑ. දැන් වීසා එකක් ඇප්ලයි කරනවා වගේ නෙමෙයි. එහෙම ගැටලු තියෙනවා, සමහරවල් ආරක්ෂාවට ගැටලු තියෙනවා, ඒ වගේ දේවල් ගැන ඉතින් කතාන්දර තියෙනවා. ඒ කොහොම වුණත් දැන් මේ ග්ලෝබල් පාස්පෝර්ට් පවර් රෑන්ක් එක ගත්තහම දැන් මේ පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක් හරි සුරක්ෂිතයි. ඉතින් වැඩේ හේතුව පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක්ට ලෝකෙ ඕන තැනක යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ නිසා මේ මම මේ මගේ චැනල් එක බලන අය ඉන්න විශේෂයෙන්ම විදේශගත රටවල, ඒ හින්දා මම මේ ගැන කියන්න හිතුවේ. ඉතින් මොනවාරි විස්තර තියෙනවා ඔයාලා මීට වැඩි දෙයක් දන්නවා නම් මේ ගැන ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. Thank you very much for watching. Have a nice day.